ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදුලි බල පනත අපි අලුත් පනතක් ලෙස ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම මේ සඳහා ප්‍රධානම චෝදනාව එල්ල වෙන්නේ ගරු කතානායකතුමනි, මේක අපි කඩිනමින් ගේන මේ ආණ්ඩුව කලබල කරලා ගේන පනතක් හැටියට. ගරු කතානායකතුමනි, අපි පිළිගන්න ඕන අපේ විදුලි බල ක්ෂේත්‍රයේ සෑම පාරිභෝගිකයෙක්ම පහුගිය කාලේ පුරාම චෝදනා එල්ල කරේ සේවාවන් පවත්වාගෙන යාමට නොහැකිතාවය, කාර්යක්ෂමතාවය පිළිබඳව, විදුලි බිල පිළිබඳව, අපේ තියෙන විදුලි ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු පිළිබඳව. අපේ තියෙන පනත 1969 ආරම්භ වෙච්ච පනතේ අද අපි නූතන ලෝකෙට ගැලපෙන ආකාරයට මේ පනත සංශෝධනය වෙලා නැහැ ගරු කතානායකතුමනි. අපි විවිධ අවස්ථාවලදී අපේ ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා, විවිධ අනපනත් සංශෝධනය වෙලා තියෙනවා. නමුත් විදුලි බල ක්ෂේත්‍රයේ මේ අලුත් පනතක් නොමැතිව අපිට ඉදිරි අනාගතයට අපිට විවෘත වෙන්න පුළුවන්කමක් නැහැ ගරු කතානායකතුමනි. කවුරු හරි හිතනවා නම් තියෙන වර්තමාන පනත ඇතුලෙන් මේ කටයුත්ත කරගන්න පුළුවන් කියලා. එහෙනම් අර පහුගිය කාලේ පුරාවටම මේ පනත භාවිතා කරලා ඒ විදුලි බල ක්ෂේත්‍රයේ තියෙන අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්නේ එහෙනම් අවකාශය තිබුණා. නමුත් අපි පිළිගන්න ඕන කාරණේ තමයි ගරු කතානායකතුමනි, අපි වැණුම් අහනවා දේශපාලඥයෝ හැටියට, පාර්ලිමේන්තුවේ සියලු දෙනාම බැනුම් අහනවා, ඇමතිවරු බැනුම් අහනවා. මේ ඇමතිවරු කවුරුවත් ගිහලා නෙමෙයි තාක්ෂණික උපදෙස් දෙන්නේ, මේ කවුරුවත් නෙමෙයි මේකට අවහිරතාවය නැති කරලා තියෙන්නේ. මේ ඇතුලේ ගොඩනැගිලා තියෙන ඒකාධිකාරිය, මේ විදුලි බල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වෙච්ච ආයතනයක් තවත් නැහැ ගරු කතානායකතුමනි මේ රට ඇතුලේ. පහුගිය කාලේ පුරාවට විවිධ ආණ්ඩු විවිධ ඇමතිවරු උත්සාහ කරා විවිධ අවස්ථාවලදී මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න. ඒ ඇමතිවරු නෙමෙයි ඒක අවහිර කරේ, තිබුණු ආණ්ඩු නෙමෙයි ඒක අවහිර කරේ. ඒකට අවහිර කරපු ඇතුලේ හිටපු කට්ටියක් හිටියා, ඒ කට්ටියට සහයෝගය දෙන එළියෙන් ඉන්න දේශපාලන කණ්ඩායමක් ඉන්නවා. ඒ එළියෙන් ඉන්න දේශපාලන කණ්ඩායමට සහයෝගය දක්වන වෘත්තීය සමිති කණ්ඩායමක් ඉන්නවා ඇතුළේ ඉඳගෙන ඔවුන්ගේ සියලු දේවල් කරගන්නවා. හැබැයි රටේ විදුලි අනාගතයේ, විදුලි ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ කටයුතු කරන්නේ නැහැ. ගරු කතානායකතුමනි, මේක අවුරුදු 2ක් තිස්සේ අපි සාකච්ඡා කරලා ගියනි. පළවෙනි කැබිනට් පත්‍රිකාව මම ගෙනියන්නේ 2022 ජූලි මාසේ. 2022 ජූලි මාසේ කමිටුවක් පත් කරලා මාස 3ක් මේ පිළිබඳව සාකච්ඡා කරලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු සියලුම විදුලි බල ක්ෂේත්‍රයේ ඇමතිවරුන්ට ආරාධනා කරා පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන ඇවිල්ලා අපිට මේකට අවශ්‍ය තොරතුරු දෙන්න කියලා. කීප දෙනයි සහභාගී වුණේ. දේශපාලන පක්ෂවලට ආරාධනා කරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරා. කීප දෙනයි ආවේ ඒ පිරිස් ලබා දීපු තොරතුරු. වෘත්තීය සමිති, පාලන අධිකාරිය, පාර්ශවකරුවන්, විවිධ පුද්ගලයන් එක්ක සාකච්ඡා කළා තමයි පළවෙනි වාර්තාව ඉදිරිපත් කරේ. ඒ වාර්තාව ඉදිරිපත් කරලා අපි අගෝස්තු මාස වෙනකට තීන්දුව කරා මේක කෙටුම්පත් කරන්න. කෙටුම්පත් කරන්න අවශ්‍ය සහය ගන්න අපිට මේකේ තාක්ෂණික කාරණා පිළිබඳ වැඩි අවබෝධයක් නැති නිසා. මොකද කවුරු හරි හිතනවා නම් විදුලි බල මණ්ඩලයේ ඉන්න කට්ටියගෙන් මේක උපදෙස් අරගෙන කරන්න ඕන කියලා. එහෙනම් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මේ විදුලි බල මණ්ඩලයේ මේ තියෙන විදියටම තව ඒකාධිකාරයක් හැටියට අලුතෙන් පනතක් ගේන. මේ ඇතුලේ ඉන්න කට්ටියගෙන් උපදෙස් අරගෙන නම් හදන්න ඕන කරු කතානායකතුමනි පනතක් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. එහෙනම් ඇතුලේ ඉන්න කට්ටිය මේක කරගෙන යන්න තිබුණා. හැබැයි පහුගිය කාලේ ඇමතිවරු ආණ්ඩු ඒ අවස්ථාවවලදී ග්‍රහණයට ලක් කරගත්තේ කොහොමද? වෘත්තීය සමිති. ඔබතුමාට මතකද 2022 ජූලි මාසේ, අගෝස්තු මාසේ අවස්ථා දෙකක් මේ රටේ විදුලි බලය පැය 24ක් අපහාසු කරා. කරලා කිව්වා තමන්ගේ ඉල්ලීම් නැත්තම් ආයේ විදුලිය දෙන්නේ නැහැ කියලා කිව්වා. ගරු කතානායකතුමනේ, පහුගිය කාලෙත් පහුගිය අවුරුද්ද මේක උත්සාහ කරා. ඇමතිවරයා හැටියට ඒකට ඉඩ දුන්න නම් ගරු කතානායකතුමනි අපිට පැය 24 විදුලිය දෙන්න බෑ. අපේ තිබුණු ආණ්ඩුව ගෙදර යවන්න එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ජනමතයක් නිර්මාණය කරන්නත් විදුලි බල මණ්ඩලය උපයෝගී වුණා. අවශ්‍ය තීන්දුව తీරන ගත්තේ නැහැ. අවශ්‍ය ප්‍රතිපත්ති වලට අනුමැතිය දීලා තිබුණා, ඒ අනුමැතියන් ක්‍රියාත්මක කරේ නැහැ. ගරු කතානායකතුමනි, මේ සාකච්ඡා කළා තමයි පනත් කැඩුම්පත ගෙනල්ලා තියෙන්නේ. ඒක ඊට පස්සේ අපි ගැසට් කරා. ගැසට් කරපුව අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නැහැ. ඒකට අවස්ථාව දුන්න අපි යෝජනා දෙන්න කියලා, ඔවුන්ගේ තියෙන නිර්දේශ දෙන්න කියලා. ඒ ඇවිච්ච යෝජනා නිර්දේශ 800ක් පමණ අපිට ඉදිරිපත් වුණා. ඊට පස්සේ අපි පහුගිය අවුරුදු එකහමාර ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව,
USAID ආයතනය ජයික මෙවැනි කියන සංවර්ධන නියෝජිත ආයතනෙනින් තාක්ෂණික සහයිල්ලුවා. මම එකක් කියන්න ඕන ගරු කතානායකතුමනි, මේක කාගේවත් මෙන්න මේ අහවල් පුද්ගලයාගේ පනතක් නෙමෙයි. මේක අපේ අවශ්‍යතාව තියෙන්නේ, මේ අපේ රටේ අවශ්‍යතාව. අපි මේ අවශ්‍යතාව වෙනුවෙන් ඔවුන්ගෙන් උපදෙස් අරගෙන තාක්ෂණික සහාය අරගෙන මේ කටයුත්ත කළා තියෙනවා. මම දන්නවා ගරු කතානායකතුමනි, මේක මේ ආණ්ඩුව ගේන හින්දා විරුද්ධ වෙන්න සිද්ධ වෙලා තියෙනවා විපක්ෂයට. විපක්ෂේන මන්ත්‍රීව සමහරලාට අපිට කතා කරලා කියන්නේ මේක කෙරෙන්න ඕන වැඩක්. 2002 මෙවැනි ආකාරයේ පනතක් ගෙනාවා සේවාවන් වෙන් කරන්න ඒක අනුමත වුණා. හැබැයි ඊටත් වැඩිය පුළුල් ලෙස අද මේ සේවාවන් කාර්යක්ෂම කිරීමේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කාටවත් මේකට විරුද්ධ වෙන්න පුළුවන් කියලා. මම නිකමට ගරු කතානායකතුමනි කියන්නේ, දැන් සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂය ඔවුන්ගේ ද බ්ලූ ප්‍රින්ට්, ඉකනොමික් බ්ලූ ප්‍රින්ට් කියලා එකක් එළි දැක්වුවා පහුගිය ජූලි මාසේ. ඒ ජූලි මාසේ එළි දැක්වපු බ්ලූ ප්‍රින්ට් එකේ එනර්ජි and utilities reform කියන එක මොකද්ද කියන්නේ? Restructure energy and utilities SOEs. ඒ කියන්නේ ප්‍රතිසංස්කරණය කරන්න මේ බලශක්ති සහ විදුලි බල ක්ෂේත්‍රයේ තියෙන රාජ්‍ය ව්‍යාපාර. ඊළඟට කියනවා unbundle the CEB and introduce competition in generation and distribution. මොකද්ද කියන්නේ? සේවාවන් වෙන් කරන්න. ජනනය සම්ප්‍රේෂණය. Order please, deputy speaker will take the channel. ජනනය සම්ප්‍රේෂණය බෙදාහරීම වෙන් කරන්න, ඊළඟට ඒකට තරඟකාරීත්වයක් ගේන්න ජනනයට සහ බෙදාහැරීමට. මොකද්ද මේ කියන්නේ? තරඟකාරීත්වයක් ගේන්න පුළුවන් රජයේ ආයතන. ඔබතුමන්ලත් කියන්නේ පෞද්ගලික ආයෝජන ගේන්න, පළමුද්දලගේ තරඟකාරීත්වයක් ගේන්න ජනනයේ යම්කිසි තරඟකාරීත්වයක් දැනුත් තියෙනවා. හැබැයි ඒ ඔබතුමන්ලා යෝජනා කරන්නේ තේ කටයුත්ත. ඊළඟට කියනවා සෙපරේට් ද ට්‍රාන්ස්මිෂන් ග්‍රිඩ් ටු අලව් ද නෙසෙසරි ඉන්වෙස්ට්මන්ට්ස්. දැන් ඒක තමයි අපි මේ කරලා තියෙන්නේ. මේ යෝජනා කරලා තියෙන්නේ ඔබතුමන්ලා ප්‍රතිපත්තිය තුල ඉදිරිපත් කරලා තියෙන දේ. මම තවදුරටත් දැන්නම්, දැන් මේකේ කියනෝනේ සමගි ජන බලවේගය එහෙම කිව්වට අපි එහෙම නැහැ කියලා මාලිමාවේ උන් ටිකක් ඉන්නෝනේ. මාලිමාවේ දැම්මනේ, දැන් මේ මොකද්ද බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් පහුගිය දවසේ දැම්මනේ. එන්ජිනේරු 8000ක් ගණන්ල වාඩි කරා කියලා. එන්ජිනේරු ලංකාවේ එච්චර ප්‍රමාණිකුත් නැහැ. ඔක්කොම එන්ජිනේරුව කියලා ගණන්ලා අර රංජන් ජයලාල්ලා වගේ කට්ටියක් ගෙනල්ලා වාඩි කරා. මම ඇත්තටම හිතුවේ මේක හදනකට රංජන්ගෙන්වත් පොඩි උපදෙස්යක්වත් ගත්තද කියලා. මේකේ මොකද්ද කියන්නේ? Reducing electricity generation cost. Reaching strategic electricity generation mix at least economic cost. දැන් පහුගිය සති ගණනාවේ පළු යන්න මට ගැහුවා මේ least cost කියන එක අයින් කරලා least economic cost කියලා එකක් දාලා තියනවා කියලා. දැන් මේ මාලිමාවේ ප්‍රතිපත්තිය තියෙන්නේ least economic cost කියලානේ. මොකක්ද එතකොට මේකේ තේරුම? මම දන්නා ඉංග්‍රීසියෙන් ගහපු ඉඳ සිංහල ඉංග්‍රීසි පරිවර්තනයේ මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. ඊළඟ මොකද්ද කියන්නේ? Connecting with BIMSTEC electrical super grid. දැන් අපි යෝජනා කරන්නේ ඉන්දියාවත් එක්ක සම්බන්ධ වෙන්න, ඊළඟ කලාපීය රටවල් එක්ක BIMSTEC රටවල්, එහා පැත්තෙන් සිංගප්පූරුව, එහා පැත්තෙන් මැද පෙරදිග සම්බන්ධ වෙන ඉන්දියාවත් එක්ක. අපි පහුගිය කාලේ කතා කරගෙන මේ සම්බන්ධ කරන්නේ. දැන් මුන් මෙච්චර කාලෙ ඇවිල්ලා කිව්වේ මොකද්ද? ඇවිල්ලා මුන් ඇවිල්ලා රටේ තියෙන දෙන්න හදනවා ඉන්දියාවට, ඉන්දියාවට කනෙක්ට් කරන්න හදන කියලා. මේ මාලිමාවේ ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද? Connecting with BIMSTEC electricity super grid. එතන BIMSTEC රටවල් මම හිතන්නේ දන්නේ නැහැ කවුරු මේක දීපු දෙයක් ගෙනල්ලා ගහලා තියෙනවා. ඊළඟ මොකද්ද කියන්නේ? Entering international energy trading. ජාත්‍යන්තරව අපි එකතු වෙන්න ඕන කියලා. ඔක්කොම ගමේ මිනිස්සුන්ට කියලා කියනවා ජාත්‍යන්තරය આવොත් එහෙම අපාර මේ අන්න අරයා එනවා, මෙයා එනවා, මෙයා આવොත් එහෙම මෙහෙම වෙනවා කියලා. හැබැයි මේ ප්‍රතිපත්තිය පුරාම දෙකේ මට නම් සමගි ජන බලවේගයේ මාලිමාවේ ප්‍රතිපත්තියේ කිසිම වෙනසක් පේන්නේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි. මේක තියෙනවා ප්‍රොමෝටින්ග් එලර දිනා ග්‍රූමින් නැෂනල් කම්පනීස් ඉන් ඉන්ටර්නැෂනල් එනර්ජි මාකට්ස්. හරි, මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ? ජාත්‍යන්තරයට එන්න එපයි කියනවා. දැන් ඒ රටවල් වල විවිධ රටවල් වල මේ කටයුත්ත කරගෙන යන ක්‍රමයට නොමයි කරන්න කියන්නේ. ගරු නියෝජ කතානායකතුමනි, මොකද්ද මේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ලොකු මතයක් හදලා තියෙනවා මෙන්න මේ පනත ගෙනල්ලා තියෙන්නේ මේක විකුණන්න කියලා. මම මෙතන අභියෝග කරනවා කාට හරි පනත ඇතුලේ විකුණන්න මොකද්ද දාලා තියෙන්නේ කියලා කියන්නේ. විකුණන්න ඕන නම් මේ දැන් තියෙන පනත ඇතුලේ විකුණන්න පුළුවන්. දැන් තියෙන පනත ඇතුලෙත් ලෙකෝ එක තියෙන්නේ මොකද්ද? ලෙකෝ එක කියලා කියන්නේ මොකද්ද? ලංකා විදුලි පුද්ගලික සමාගම. දැන් ලංකා විදුලි පුද්ගලිකම සමාගම කියලා ඒක පෞද්ගලික ආයතනයක්ද? නෑ, විදුලි පුද්ගලික සමාගම කියලා 100% කොටස් තියෙන ආණ්ඩුවට
මෙම තමයි සමාගම් බවට පරිවර්තනය කරන්න මේ අවුරුදු 40කට ඉස්සෙල්ලා. ඕන ආණ්ඩුවකට අවශ්‍යතාවය තිබුණා නම් ලෙකෝ එක විකුණලා දාන්න පහුගිය අවුරුදු 40ක විකුණන්න තිබුණා. මේ ආණ්ඩුවට මුදල් අමාරුයි බංකොලොත් වෙලා ඉන්නේ මේක විකුණොත් තමයි හොඳයි කියලා හිටියනම් අපිට පහුගිය අවුරුද්දකෙත් ඔක් කරන්න තිබුණා. හැබැයි ඒක නෙමෙයි අපේ බලාපොරොත්තුව. අපි මොකද කියන්නේ? මේ ආයතනය එක ඒකාධිකාරයක් හැටියට තියෙනකොට මේකේ කාර්යක්ෂමතාවයක් නැහැ. විනිවිදභාවයක් නැහැ. ඇමතිවරු, මන්ත්‍රීවරු, දේශපාලඥයෝ බැනුම් අහන්නේ. හැබැයි දූෂණය, වංචාව, කාර්යක්ෂමතාවය නැති වෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද? ඒක ඇතුලේ ඉන්න නිලධාරී ඒකාධිකාරී කණ්ඩායම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමහරු කියනවා මේ පනත ගෙනල්ලා තියෙන්නේ ඇමතිවරයාගේ බලය වැඩි කරගන්න කියලා. ඇමතිවරයා පාවිච්චි කරනවා නම් බලය දැන් තියෙන පනත තමයි හොඳම බලවත්ම පනත. සාමාන්‍ය අධිකාරීවරයා ඕනනම් මට ගෙදර ඉන්න මගේ ඩ්‍රයිවර් ගෙනල්ලා සාමාන්‍ය අධිකාරීවරයා කරන්න පුළුවන්. මේක හදාගත්ත මොකද්ද? පනතක් තියෙනවා. පනත තියෙන අතරේ ඇතුලේ ව්‍යවස්ථාවක් හදාගෙන ඉන්නෝ අර විදුලි ඉංජිනේරු සංගමය කියලා ත්‍රස්තවාදී කණ්ඩායමක්. විදුලි ඉංජිනේරු සංගමය. තව ඉංජිනේරු සංගම් තියෙනවා. දැන් ස්වාධීන ඉංජිනේරුව ඉන්නවා, ජේෂ්ඨ ඉංජිනේරුව ඉන්නවා, මෙකැනිකල් ඉංජිනියර්ස්ලා ඉන්නවා, සිවිල් ඉංජිනියර්ස්ලා ඉන්නවා. ඒ කට්ටිය මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි මේකට සම්බන්ධ වුණාම නිකන් LTT එකටත් වැඩිය දරුණුයි. ඒ කට්ටිය තමයි තීන්දුව කරන්නේ වැඩට ආපු දවසේ ඊළඟ GM වෙන්නේ කවුද කියලා. දැන් පහුගිය අවුරුද්දේ සාමාන්‍ය අධිකාරීවරයා පත් වෙනකොට විශ්‍රාම යනකොට මට කිව්වාවිල්ලා ඊළඟට ඉන්න එක්කෙනා පත් කරන්න එයා තමයි අපි හදාගෙන තියෙන්නේ. මම ඒ හදුවේ කොහොමද? නෑ අපි අපේ ඇතුලේ ක්‍රමවේදයක් තියෙනවා. මම ඔය එයා කවුද? එයා විදුලි ඉංජිනේරු. මම ඔය අතර වෙන ඉංජිනේරුන්ට මේකේ අවස්ථාවක් නැද්ද? පරිපාලනයේ තියෙන මිනිහෙක්ට එහෙම අවස්ථාවක් නැද්ද? ES කෙනෙක්ට එහෙම අවස්ථාවක් නැද්ද? නෑ ඔක්කොම යටපත් කරලා තියෙන්නේ. අද විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිය කියලා ඉන්න නායකයොන්ට අද 10 දෙනෙක් එළියට ගෙන්න ගන්න බෑනේ. ඇයි? සම්පූර්ණ විශ්වාසය බිඳගෙන තියෙන්නේ. අද ඉන්න නිලධාරී සේවකයෝ අති බහුතරය මේ ප්‍රතිසංස්කරණ වලට පක්ෂයි. ඔවුන් දන්නවා පහුගිය කාලේ ඔවුන්වත් මුලා කරගෙන තමයි කණ්ඩායමක් හිටියේ කියලා. මම ගරු කතා නියෝජ කතානායකතුමනි, මම පහුගිය කාලේ මේ පිළිබඳව හොඳට අපි අධ්‍යයනය කරා. අධ්‍යයනය කරා මොකද මේ පනත වෙනස් වුණාට පස්සේ සමහරුන්ට තියෙන බිස්නස් නැති වෙනවා. ඇත්ත කතාව. මේකේ ඉන්නවා සමහරු තමන්ගේම සමාගම් වලට තමයි දීලා තියෙන කොන්ත්‍රාත් ටික. දැන් මේ කියනවානේ අපි මේ පුද්ගලික කරන්න යන්නේ කියලා. මේ විදුලි බල මණ්ඩලය ඇතුලේ තියෙන දැන් සේවාවන් තියෙන පුද්ගලික අංශෙත් එක්කනේ. මේ ගස් අතු කපන තියෙන්නේ කොහෙද? විදුලි බල මණ්ඩලයද කරන්නේ? නෑ, පුද්ගලික කම්පැනි කරන්නේ. කනෙක්ෂන් දෙන්නේ විදුලි බල මණ්ඩලයද? නෑ, විදුලි බල මණ්ඩලය නේ පෞද්ගලික ආයතන දෙන්නේ. ඩිස්කනෙක්ෂන් බැනුම් අහන්නේ අපි. ඩිස්කනෙක්ෂන් කරන්නේ කවුද? ඩිස්කනෙක්ෂන් කරන්නේ පුද්ගලික ආයතන. පුද්ගලික ආයතන. සේවාවන් ලබා දෙන්නේ පුද්ගලික ආයතන. මේක ඇතුලේ ඉන්නවා සේවක මණ්ඩලයක්. ඒ වගේම එළියෙන් ඒ සේවක මණ්ඩලයේ ඉහළ තනතුරු වල ඉන්න. ඉහළ තනතුරු කියන්නේ මම කියන්නේ ඉහළමත් නෙවෙයි. යටත් නෙවෙයි. ඉහළයි යටයි වගේ මැද ඉන්න කණ්ඩායමක් තීන්දුව తీරනකන්. ඒ කට්ටියට ඕන තැන් වලින් තමයි වාහන ටික අරන් තියෙන්නේ, ගොඩනැගිලි ටික අරන් තියෙන්නේ. මම ලයිස්තුවක් තියෙනවා අරගෙන. වාහන කොහෙන්ද රෙන්ට් කරලා තියෙන්නේ කියලා බැලුවොත් එimhe ලයිස්තුව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නම් මම. කාගේ වාහනේ කාටද අරන් තියෙන්නේ? වාහන 4000ක් අරගෙන තියෙනවා කුලියට. ගොඩනැගිලි අරගෙන තියෙනවා කුලියට. අපිට විදුලි බිල වැඩි කරන්න උනේ ඇයි? විදුලි බිල වැඩි කරන්න උනේ ඇයි? ඇත්ත කතාව අපි තේරුම් ගන්න. ආර්ථික අර්බුදයේ වගේම නිසි කලට විදුලි බලාගාර ඉදි කරන්න ඉඩ දුන්නේ නැත. ඒ නිසා තමයි ඒ කටයුත්ත උනේ. උමා ඔය අවුරුදු 7ක් පරක් වුණා. ඇතුළෙත් ඉන්න කණ්ඩායමක් ඒ කට්ටේ කණ්ඩායම එළියෙත් දේශපාලනය කරනවා. ඇතුළෙත් දේශපාලනය කරනවා, එළියෙත් දේශපාලනය කරනවා. මම එකක් කියන්නම්. අපේ ආණ්ඩුවට ගෙනාව නිව් ෆෝට්‍රස් එනර්ජි කියලා LNG සප්ලයි එක, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. මේකට ගෙනාම කැබිනට් මණ්ඩලයේම ඉන්නේ උන් කියලා විරුද්ධ වුණා. ගිල නඩු දැම්මා. මොකද උනේ? ඩොලර් මිලියන 200ක ආයෝජන නැති වුණා. අද බලාගාර ටික හැදිලා තියෙනවා. අද ස්වභාවික වායුවෙන් දුවන්න පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි අපිට ගෑස් ගන්න විදියක් නැහැ. ඇයි? කවුරුත් ආයෝජනය කරන්න ඉන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයටත් මුදල් ආයෝජනය කරන්න පුළුවන් කමක් නැහැ. මේකේ ඉන්නවා මේ පාර්ලිමේන්තුවට ඇත්තම මෙහෙම වෙලා ගියේ අර පොළවේ නැති මහාචාර්යවරු ආචාර්යෝ ටිකක් ඉන්නවා. තනතුරු ආචාර්ය මහාචාර්යෝ මෙලෝ දෙයක් පොළවේ දන්නේ නැහැ. ප්‍රායෝගිකව කිසි දෙයක් ඉදි කරන්න විදියක් නැහැ. එහෙම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම යන්නේ පනත් බලනවා, මේක ස්වාධීන වෙන්න ඕන, මේ ඇමතිගේ බලය ගලවන්න ඕන, ආණ්ඩුවේ බලය ගලවන්න ඕන. එහෙම වෙනවා නම් ඉතින් පාර්ලිමේන්තුවේ බලය ඔක්කොම කොමිසම් සභාවලට දීලා නිකන් ඉන්න. කොමිසම් සභාවලට. රජයක් තියෙන්නේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. දැන් ඇවිල්ලා මගිනුත් අහනවා මේක ඇතුලේ තියෙනව නේද ඇමතිවරයා නේද තීන්දුව කරන්නේ? මේ කවුද පත් කරන්නේ කියලා. ගරු නියෝජ කතානායකතුමනි, ආයතනයක් කියන්නේ රජයේ යටතේ නම් ඒ රජයේ යටතේ තියෙන ආයතන ගැසට් කළ තියෙන අදාළ ඇමතිවරයාට නම්
අපේ රටේ ව්‍යවස්ථාවෙ තියෙන්නේ ඒ ආයතනයට පත් කරන්නේ අදාළ ඇමතිවරයා. දැන් විදුලි බල මණ්ඩලයට මම පත් කරන සභාපති. සාමාන්‍ය අධිකාරි පත් කරන්නේ මම. විදුලි බල ඇමතිවරයා හැටියට. හැබැයි ඒක මට විතරක් නෙමෙයි. ඊළඟට එන ඇමතිවරයාට උනත් ඒ අයිතිය තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලේ පත් කරන්න. ඇයි? ඒ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. දැන් මේක අපි යෝජනා කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. මේ සමාගම් බවට පරිවර්තනය වෙන්න ඉස්සෙල්ලා මේ අන්බන්ලින් කියන එක වෙන් වෙන්න සේවාවන්. ජනනයේ සමාගම් හතරක් බවට. මේ සමාගම් හතරක් කියවම එක්කෙනෙක් කියනවා අදානි මම දන්නේ මේ අර ඉන්දියාවේ ගිහිල්ලා අමුල් එකත් එක්ක කතා කරා වගේ අදානිත් එක්ක කතා කරලා ආවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපේ ආණ්ඩුව නම් එහෙම කිසිම සාකච්ඡාවක් කරලත් නැහැ, කරන්න බලාපොරොත්තුකුත් නැහැ. කාත් එක්කවත් එහෙම පෞද්ගලීකරණයට යන්න. ඒ සහතිකය මට දෙන්න පුළුවන්. එහෙම අපි යන්න කටයුතු කරලා නැහැ. ජනනයේ සමාගම් හතරකට වෙන් වෙනලා අපි කිව්වා අපේ තියෙන ජල විදුලි බලාගාර සියල්ලම 100%ක් රජයේ සදුව පවතින කොටස් හැටියට ඉස්සරහටත් පවත්වගෙන යන්න කියලා. ඒක කවුරු ආවත් වෙනස් කරන්න බෑ. ඒකත් ගිල කිව්වා කොරියාවට විකුණලා තියෙන්නේ, ඉන්දියාවට විකුණලා තියෙන්නේ, මෙහෙමත් හැදුවා. ඊළඟට තියෙන අපේ ගල්ලංගුරු සමාගම. අපේ තියෙන අපේ තර්මල් පවර් ප්ලාන්ට් එක, ඒ කියන්නේ අපේ තියෙන දැවි තෙල් වලින් ඩීසල් වලින් දුර බලාගාර ටික. ඊළඟට තියෙන අපේ පුනර්ජනීය බලාගාර වෙනම තියෙනවා. දැන් දැවි තෙල් තියෙන බලාගාර, ඩීසල් තියෙන බලාගාර ටික ආණ්ඩුවකට පුළුවන් ද පරිවර්තනය කරන්න ආයෝජනය කරන්න. අද ලෝකෙන් ඈත් වෙනවා දැවි තෙල් ඩීසල්. ඒක අනිවාර්යයෙන්ම ස්වභාවික වායු ගෑස් වලට යන්න ඕන LNG ට්‍රාන්ස්ෆෝමේෂන්. ඒක යන්න ආණ්ඩුවට මුදල් තියනවාද? ආණ්ඩුවට මුදල් නැහැ. ආයෝජනය ගන්න ඕන පෞද්ගලික අංශෙන්. ඒක තමයි අපි කිව්වේ ඒක වෙන වෙනම සමාගම් බවට පත් කළා ආණ්ඩුව පාලනය තියාගෙන ගේන්න ආයෝජන ටික. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපි අස්තමේන්තු කළ තියෙනවා අපි පුනර්ජනීය බලයේ 70%කින් අපි ජනනය කරනවා කියලා 2030. අපි ප්‍රතිපත්තිය හදලා තියෙනවා. ක්‍රියාත්මක කරන්න කවුද වියදම් කරන්නේ? ක්‍රියාත්මක කරන්න ඉදිරි අවුරුදු 6 විතරක් ගරු නියෝජ්‍ය කථානායකතුමනි අස්තමේන්තු කළ තියෙනවා විදුලි බල මණ්ඩලේ. මම නෙවෙයි, විදුලි බල මණ්ඩලේ අස්තමේන්තු කළ තිබුණා ඩොලර් බිලියන 12ක්. ඇමරිකානු ඩොලර් බිලියන 12ක් අවශ්‍යයි ඊළඟ අවුරුදු 6. ඇමරිකානු ඩොලර් බිලියන 12ක් අපේ සංචිතවල තියෙනවාද? අපි ඊළඟ අවුරුදු 6 අවශ්‍ය සියලුම ආයෝජනයන් අවුරුදු 6 ඉවරලද කරන්න බලාපොරොත්තු වෙන්නේ? නෑ. අපේ තියෙන සම්ප්‍රේෂණ ටික, යටිතල පහසුකම් ටික දියුණු කරන්න ඩොලර් බිලියන 6ක් යනවා. ඒ සංවර්ධන කරන්න තියෙන විභවයන් තව ඩොලර් බිලියන 6ක් යනවා. එකක් තියෙනවා අපේ රටේ හොඳම විභවයන් ටික තියෙන්නේ සූර්ය සහ සුළං විභවයන් තියෙන උතුරු නැගෙනහිර පළාත්වල. හැබැයි පහුගිය ඉතිහාසෙම උතුරු නැගෙනහිර පළාත්වල මේක සංවර්ධනය කළා නැහැ. අපේ යටිතල පහසුකම් සංවර්ධනය වෙලා නැහැ උතුරු නැගෙනහිර පළාත්වල. එතන උතුරු නැගෙනහිර පළාත්වල අවශ්‍ය සම්ප්‍රේෂණ රැහන් ටික හදන්න, ඒ අවශ්‍ය යටිතල පහසුකම් ටික හදන්න, ඒ සංවර්ධනය කරන්න, ඒ විභවයන් පාවිච්චි කරන්න. අපේ රටේ අවස්ථාවේ පමණක් නෙවෙයි, අපි ලෝකයේ අනිත් රටවල් වලටත් අපනයනය කරන්න පුළුවන් විභවයන් තියෙන රටක ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන එන්න ඕන. ඒ පෞද්ගලික ආයෝජන එන්න තමයි අපි කියන්නේ මේක විවෘත වෙන්න ඕන කියලා. හැබැයි අපි කියලා තියෙනවා අපේ තියෙන NSO එක, National System Operator. දැන් CEB එක වගේ එකක් තියෙන්න ඕන විදුලිය මිලදී ගන්න, ඒ පිළිබඳව අපේ තියෙන විදුලිය මිලදී ගැනීම කිවිසුම් ගැන කටයුතු කරන්න. අද කොහෙන්ද විදුලිය ගන්නෙ, විදුලිය බෙදා හරින්නේ කොහෙන්ද, මේක පිළිබඳව තියෙනවා හදවත. දැන් හැමෝම කියනවානේ අපේ මේ විදුලි අපේ තියෙන බලශක්ති සුරක්ෂා